කළුතර මතුගම ප්‍රදේශයේ ජීවත් වන කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිට පැමිණි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇතැයි ඊයේ දින තහවුරු වීමත් සමග කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිට පසුගිය 24 වන දින ඔහුත් සමග බස් රථයේ මාතරට පැමිණි මාතර දිස්ත්‍රික්කයේ පුද්ගලින් සිව් දෙනෙකු ඊයේ සවස මාතර කොටවිල ප්‍රදේශයේ පිහිටි නව දිස්ත්‍රික් මහරෝහලේ ස්ථාපිත කර ඇති කොරෝනා වෛරස් ආසාදනය වී ඇතැයි සැක කෙරෙන රෝගීන් ඇතුළත් කිරීමේ වාට්ටුව වෙත ඇතුළත් කර තිබෙනවා. එහිදී සිදු කරන ලද පරීක්ෂණ වලින් අනතුරුව එම සිව් දෙනාගෙන් මාතර අකුරැස්ස කොහුවල ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද දින තහවුරු වුණා. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ අකුරැස්ස පොලිසිය සහ අකුරැස්ස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙම පුද්ගලයා වාසය කරනු ලැබූ නිවසට ගොස් ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනාද මාතර කොටවිල ප්‍රදේශයේ නව දිස්ත්‍රික් මහරෝහල වෙත ඇතුළත් කරනු ලැබුවා. අනතුරුව ඔවුන් ජීවත් වූ කොහුගොඩ ග්‍රාම සේවා වසමේ 15 ප්‍රදේශයට ඇතුළත්වීමට පවතින කොහුගොඩ 15 මලිදුව මාර්ගය කිසිවෙකුටත් ඇතුල්වීමට හෝ පිටවීමට නොහැකි වන ලෙස වසා දැමීමට අදාළ බලධාරීන් පියවරගෙන තිබෙනවා. ඊට අමතරව මෙලෙස වෛරසයට ගොදුරු වූ තැනැත්තා ඇසුරු කළේ යැයි කියන නිවාස 7ක පුද්ගලින් 25 දෙනෙකුද එම නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අපි දකිනවා දැන් COVID-19 නිරෝධායනයට ලක් වෙච්ච රෝගීන් දෙදෙනෙක් විතර නිරෝධායන සහතික සමග ඇවිල්ලා රෝගීන් හැටියට වාර්තා වෙලා තියෙනවා. එහෙනම් නිරෝධායන කරලා යන අයව පරීක්ෂණයට ලක් කළ යුතු කියන ස්ථාවරය තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට මෙහෙම පරීක්ෂණ කරන්න අපේ දැනට තියෙන පරීක්ෂණ ධාරිතාව දවසකට 750යි කරන්නේ. ඒක 1500ක් දක්වා වැඩි කරමින් ඉන්නවා. ඊයේ ජනාධිපතිතුමා සමග සාකච්ඡාවේදී පැහැදිලි වුණා හමුදා බුද්ධ්‍යංශ මගින් මේ රෝගීන් 166 දෙනා සමග ගැටුණු 42000ක විතර පිරිසක් රට පුරා අඳුරගෙන දිනවා. ඒතකොට අපි කවදාද රටේ මේ පරීක්ෂණ ටික කරලා ඉවර කරන්නේ? දවසට 300 නම් කරන්නේ. අපි උපරිමයෙන් 2000ක් කරනවා කියලා 1500ක් කරනවා කියලා 3000ක්ම කරත් අපිට තව අවමාෂයෙන් මේ ටික කරලා ඉවර වෙනවා. ඒතකොට දවස් 42ක් විතර යනවා. හැබැයි අපිට දැන් අලුත් පරීක්ෂණ ක්‍රමවේද දිනා ඉක්මනින් කළ හැකි රැපිඩ් ටෙස්ට් කියලා. එවනද රැපිඩ් කිට් කියලා. ලෝක යන්නේ කුත්‍රටවල දැන් භාවිතයට ගනිමින් ඉන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරලා තින්නේ ඇග්‍රෙසිව් ටෙස්ටිං. ඒ කියන්නේ පුළුවන් තරම් පරීක්ෂණ කරන්න. අපි කියන්නේ පරීක්ෂණයෙන් පොසිටිව් වෙන අයව රෝගීන් ලෙස සලකලා වෙනම කටයුතු කරන්න. එතකොට නෙගටිව් වෙන අයව නැවත නැවත පරීක්ෂණ වලට ලක් කරලා පොසිටිව් වෙන්නේ නැත්නම් දින 14ක් හෝ 21ක් කාලයක් පවත්වාගෙන ගිහිල්ලා ඒ අයව නිවසට දවන්න පුළුවන්. ඒතර අපි නිරෝධායන විතරක් ලක් කිරීමෙන් විතරක් මේ ගැටලුව විසඳෙන්නේ නැහැ කියන එකට දැන් කරුණු ඔප්පු වෙමින් තියෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.